අයිබෝවන් DNSA කිචන් චැනලේ වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක එකතු වෙලා හදන්න යන්නේ කෝන් ඩොග් එකක්. ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ කෝන් ඩොග් එක තමයි. හැබැයි මේක වෙන හත් වෙන අය හදන කෝන් ඩොග් එක වගේ කඩෙන් ගෙන අපු සොසේජස් දාලා හදපු එකක් නෙවෙයි. මේක අපි මුන්නට භාවිතා කරලා සොසේජස් එක හදාගෙන හදාගත්ත කෝන් ඩොග් එකක්. ඉතින් අපි බලමු මේ කෝන් ඩොග් එක හදාගන්නේ කොහොමද සහ ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මම මෙතන අරන් තියෙනවා පැය 12ක් විතර පොඟවගත්ත මුං ඇට ග්‍රෑම් 100ක්. ඊට පස්සේ මෙතන තියෙනවා පාම් පෙති 4ක පාම් මේ මං කපලා අරගෙන තියෙන කුඩාවට. ඊට පස්සේ මෙතන මං අරන් තියෙනවා අමු මිරිස්, ලොකු ලූණු, ඒ වගේම රස අණුව, කෑලි මිරිස්, ලුණු, ගම් මිරිස්, කරපිංචා ටිකක් අරන් තිනවා. ඔයාලට මේවා මිරිස්, ගම් මිරිස්, ඒ වගේම අමු මිරිස් ඔයාලගේ ටේස්ට් එක අනුව ගන්න පුළුවන්. ඊට අමතරව මට මෙතෙන්ට ඕන වෙනවා ඔලිව් ඔයිල් මේස හැන්දා. අපි බලමු දැන් මේක කොහොමද කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම අපේ පාන් ටික හොඳට ග්‍රයින්ඩ් කරගමු. මම දැන් පාන් ටික කුඩු කරගත්තා. ඒකටම අපි අපේ මුම් ටික මෙතන මුම් ප්‍රමාණය වැඩි නම් ඔයාලා දෙසරකට කොටා ගන්න. මේකටම අපි දානවා අපේ කෑලි මිරිස්, ලුණු, ගම් මිරිස්, තේ, කරපිංච කොළ ටිකත් ඒකටම අපි දා ගන්නවා. නැපි මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගමු. දැන් අපි ග්‍රයින්ඩ් කරගත්ත මුන් ටිකයි පාන් ඒ දාගත්ත ඔක්කොම තමයි මේ තියෙන්නේ. අපි දැන් මේකට මේ වෙලාවේ ඔලිව් ඔයිල් මේස හැන්දා එක් කරගෙන හොඳට අනා ගන්නවා. මේකට අර ඔලිව් ඔයිල් නැත්තම් ඔයාලා කැමති තෙල් එකක් පොල් තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා මේකේ ලුණු රස අණුව ලුණු බලලා මදි නම් දාගන්න. මේක මේ විදිහට මෙහෙම ගුඩි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔයාලා යටි ඇලෙනවා නම් තව තෙල් පොඩ්ඩක් එක් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේක අතේ ඔයාලගේ අතේ තෙල් පොඩ්ඩක් ගාගෙන ඊට පස්සේ සාම ඔයාලට කැමති ප්‍රමාණයට ගුලි අරගෙන මේ විදිහට සොසේජස් එකක විදිහට ඔයාලා මෙහෙම හදාගන්න. මේ විදිහට හදාගෙන ඔයාලා ඒකට කෙබාබ් ස්ටික් එකක් මේ වගේ මැද්දෙන් යවන්න. ඊට පස්සේ අපි මේක අපි වාෂ්පෙන් විනාඩි 8ක් විතර අපි මේක තම්බ ගන්න ඕනේ. මේ වගේ හදලා 8ක් විතර තම්බ ගන්න ඕනේ. ඔයාලා මේ වෙලාවේ ඔයාලගේ ස්ටිමරේ ලිපේ තියලා වතුර උණු කර ගන්න ඕනේ. මේ ස්ටිමර එකේ ඇලෙයි කියලා හිතන නිසා ස්ටිමර එකේ පොඩ්ඩක් තෙල් ගාගමු. මේ වගේ හදාගෙන ලස්සනට ඔයාලා හදාගන්න එක සොසේජස් හැදෙන්න හදාන මේ වගේ අපි මේකේ තියලා තම්බගමු. ඔයාලා
ඔයාගේ අත ඇලෙන අතේ ඇලෙනවා නම් ඔයාලා අතේ තෙල් ටිකක් ගා ගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න, ඒ වගේම අපේ वीडियो वलट लाइक करान्न, कमेंट करान्न, यालुवांट बालान्न, शेयर करान्न। वाला मेवागे वालागे कौन लोग टिक उक्कुम मेविधीट हदागान्न। मे मिस्ट्रनी हदने कोट वाला वत्तुर दागान्न एपा। මේ මුංගැට ටිකත් ඔයාලා පොඟවල තෙත හොඳටම රෙදි කෑල්ලක දාලා හරි බේරලා ගන්න තෙත තියෙද්දි ගන්න එපා එහෙම වුණොත් ඔයාලට මේක දිය ගතිය වැඩි වෙනවා ඒ නිසා ඉතින් දැන් අපි මේක වාෂ්පයෙන් විනාඩි 5ක් 8ක් අතර වගේ කාලයක් තඹගමු फ्रिज के दाल तील पहस मेक हदा गुड़वा अभी दें अद मेक हम निमें तीयागा अभी वाष्पेन तंबगन होवन मुंगट को मेक ओया न्यून पास पुलवा मेक फ्रिज के पैक आला बागे पगे तील गेम तील गोलट मे कूर गेलवेन तीयागा पुलवांग हिंद मैं फ्रिज के तीयागा इति मेक गेबूर तेले बेदगा इत इसर लापी मेकट आवश्यक बेटर हदागा अभी दें बेटर हदागा कोहमद बल बेटर हदागा पापिटी ग्राम सीया करन तीयन ए वगे मैं गसागत बितर तीयनमा लुनु अलगे रसान मिथन लुनु तेहली बागया करन तीयनमा मिथन बेकिंग पाउडर तीयनमा तेहेंदा ए वगे मैं मिथन पिर्सिदु एलथुरारन तीयनमा देंगा अभी बालमु कोहमद मैं बैटरी का हदागा कियला अभी इसलाम मे वगे बाजने कटे पापिटी दागन एक में बेकिंग पाउडर टीके एक करना एक्कम अभी लून टीक दाला हाप में एक मिक्स कर बेकिंग पाउडर टीका पाम पीटी हट मिक्स अभी दें मेकटापे गसागा बितरे एक करगा मेक दिंग अनागा वतुर एक पार गुड़ दागा तो वतुर टीक टीक दाला मेक बेटर एक सामान्य दियार गुड़ाक दियार नती गुड़ाक गनक मन बेटर एक खदागा अभी ඔයාලට මේක අතින් කරන්න බැයි නම් ඔයාලට බ්ලෙන්ඩර් එකේ දාලා කරන්නත් පුළුවන් මේ විදිහට කරගන්නත් පුළුවන් මේක කැට හිටින් නැති වෙන්න ඔයාලා මේක හොඳට අනාගන්න ඔයාලා මේ වගේ පදමන විදිහට ගන්න මේ විදිහට මේ තෙන්ට මට ගියා වතුර මිලිලීටර් 100ක් ඔයාලගේ බිත්තරේ දාන ප්‍රමාණය බිත්තරේ ටිකක් ලොකුයි එක්ක පොඩි ඒ වගේ වෙනසකට ඔයාලට ඒ වතුර ප්‍රමාණය වෙනස් වෙයි
ඔයාලා මේ වගේ ප්‍රමාණයට මේ විදිහට බැටර් එක එන්න හදා ගන්න. අපි දැන් බලමු කොහොමද මේ බැටර් එකේ දාලා මේක බැදගන්නේ කියලා. අපි මේ බැටර් එක මේකෙම තියලා ගන්නේ නැතුව මේ වගේ උස වීදුරුවකට දාගත්තාම ගොඩක් පහසුයි. අපි මේක මේ වගේ භාජනයකට දාගමු. අපි දැන් අපේ කෝන් ඩොග් ටික බැටරිය තවරලා මම මෙතන අද අරන් තියෙන්නේ පාන් කුඩු නෙවෙයි බිස්කට් ඒ කුඩු මුකුත් නෙවෙයි මේ අරන් තියෙන්නේ මම නූඩ්ල්ස් චූටියට කඩලා ඔයාලට පුළුවන් මෙතන පාන් කුඩු අර ගන්න එහෙම නැත්නම් මේවම ගන්නත් පුළුවන් ඔයාලා මේ වෙලාවේ ඔයාලගේ තෙල් එක ලිපේ තියලා සත්තෙන්ද තියලා තියෙන්න ඕනේ ඉතින් අපි දැන් මේක මේ වගේ ඇතුළට දාලා හොඳට බැටරිය තවර ගන්නවා ඔයාලා මේ වගේ මේව තවරගෙන ඔයාලා තෙලට දාගන්න. ඉතින් ඔයාලගේ කෝන් ඩොග් ටික ඔක්කොම මේ විදිහට මේ හදාගෙන තෙලේ බැද ගන්න. දැන් අපේ කෝන් ඩොග් එක හොඳට බැදිලා තියෙන්නේ රන්වන් පාටට. ඔයාලත් මේ වගේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඔයාලා ලිපේ ගින්දර හොඳටම අඩු කරලා හිමීට තමයි මේක බැද ගන්න ඕනේ. ඇතුළේ මුං ගැට ටිකක් බැදිලා තියෙන තැඹිලා තියෙන්නේ. ඒ වුණාට මේක තෙලේ හිමීට ඔයාලා බැද ගන්න. දැන් අපි මේක ලිපෙන් බාගමු. ඉතින් අපි දැන් අපේ මූන් කෝන් ඩොග් ටික බැදගෙන අවසానයි මේ තියෙන්නේ අපේ බැදගත්තු මූන් කෝන් ඩොග් ටික මේක ඇත්තටම හරිම රසයි. ඒ වගේම ගොඩාක් ගුණයි මේකේ තියෙන්නේ මූන් ඇට නිසා. මේක හුඟක් අය කෝන් ඩොග් එකක් හදන්නේ සොසේජස් පාවිච්චි කරලා. ඉතින් සොසේජස් කියන්නේ ඇත්තටම වෛද්‍යවරු කියන පිළිකාකාරක බොහෝ සෙයින් තියෙන ආහාරයක් කියලා. ඉතින් අපි ඒක අපේ පොඩිත්තන්ගෙන් ඈත් කරලා අපිම මේ වගේ දෙයක් හදාගත්තාම ඒක අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් ඒ හින්දා ඔයාලා මේ වගේ දෙයක් පොඩිත්තන්ට හදලා දෙන්න ගෙදර අනිත් අයත් කැමති වෙයි. ඉතින් මේක හදාගන්න හරි ලේසි වැඩි අමාරුවක් නැහැ. ඔයාලා දැක්ක හදාගත්ත හැටි. ඔයාලා මේ මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක මේ අනිත් ඔයාලගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා මේ කෑම එක හදලා මොනාහරි ඔයාලගේ ප්‍රශ්න මොනාහරි තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඔයාලා හොඳද නරකද දෙකම මට කියන්න. ඒ වගේම ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මම මේ වගේ තවත් ගොඩක් ආහාර හදනවා. ඉතින් ඔයාලා ඒවා බලන්න කැමති නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරගන්න. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්න. ඔයාලට සුබ දවසක්.